අපි එහා පැත්තේ ගෙදර දැන් ඊයේ 25නේ. ඔව්. හරි. ඒගොල්ලන් පාඩිනේ. ආ. එහා පැත්තේ ගෙදර මං අහගෙන මේ බබයි මේ මිනිහා එකට වැඩ කරලා ගෙදර ගියේ. අපි දෙන්න එකට ඕෆ් වෙලාදී අපි මගේ වාහනේමයි අපි දෙන්නම යන්නේ ගොඩක් වෙලාවට. හරිද? යනකොට ඔයා කියන්නේ ගේට් එක ගාය මං මිනිහා ඩ්‍රොප් කරන් යනවා. වාහනේ නවත්තපු ගමන් ඔයා කියන්නේ මිනිහාගේ වයිෆ් ගියස් ඉඳන් දුවගෙන ආවා කියනකොට සුදු මාතයෝ. යාගෙන මම බලන මේ ගෑනට මොන වෙන උරා වෙලා කවදාවත් මම දැකලා නැහැ දැන් මාසේ දවස් 30ක් තියෙනවා 29ක් මං ගෙනල්ලා ගේට්ටුව ගායෙන් බස්සලා 25ක් ගෙනල්ලා බස්සලා දිනා කියමුකෝ එක දවසකවත් මේ මනුස්සයගෙන් ඉලීරවත් වෙන්නේ නැහැ මිනිහා ගෙදරට ආවද කියලාවත් නැහැ ගේට්ටුවත් තියා මේ පැත්ත බලාද ගෙන්නේ නැති ගෑණි ඊයේ 25 වෙනිදා මම මේ ගිහලා යාළුවා ගේට්ටුව ගායෙන් ඩ්‍රොප් කරලාද ගියේ ඇතුළේ දැන් දුවන් ගිහලා සුදු මහත්තයෝ කියගෙන ගේට්ටුව දුවන් ගාවේ තේරුරා වැඩේ අද වේලාසන මිනිහා ගෙදර ආපු එකේ ආහාහාහා දැන් වරත් හිනා ඊට පස්සේ ගෑනු කියලා ඒ බලන්නකො අන චූජ 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 මූණු වට ලෝභකම වැටකිද්දි මිනිහා ඊට පස්සේ බැලුව හැරලා මන්දියා මං තාම ඉන්නවා එතන වාහනේ නවත්තම් බලන් ඉන්නවා මිනිහා කරන්න දෙයක් නැහැ මිනිහා ගේට්ටු ගාවෙම ඇරියා බෑග් එක ගත්ත පාර්සලයා තියාගන්න කියල් දුන්න වයිෆ්ට බඩු මොන වාහන ගෙන්න ගන්නද ඔය බට ගාව තියන්නේ නෑ 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 වාත් බල මොකද්ද කියලා මිනිහායි පඩි පැකට් එක හරිම සෝචනීයයිනේ තත්වයේ තියෙන ඒ ගෙදර සිහයයි දවස් හතරකින් පස්සේ දවස් පහකින් පස්සේ පළවෙනිදට සුදුවාතියෝ අපේ ගෙදර තත්ත්වය.